මේතරම් මහජනක දේපල කෝටි ප්‍රකෝටි ගණන් හොරාකන බහුලක්ෂා පාලනය ලංකාවේ බිහි වෙලා නැහැ. හොරකම විතරක් නෙමෙයි නාස්තිය බලන්නද? නාස්තිය හැම අවුරුද්දකම කොළඹ නගරේ දින 10ක් වහනවා. හැම අවුරුද්දකම කොළඹ නගරේ දින 10ක් වහනවා. එයි නාමල් රාජපක්ෂ රේස් පදින්. ලෝකේ මොන රටේද අගඩ කරවල රේස් තියන්? තමුන්වාසල අහලා තිනවා. ඉන්දියාවේ දිල්ලි වල රේස් තිනවා. ජපානයේ ටෝකියෝ වල රේස් තිනවා. රටක අග නගරේ කියලා කියන්නේ ඒ රටේ හදවත. ඒක වහන්නේ. හැබැයි අවුරුද්දේ දින 10ක් හැම අවුරුද්දකම කොටුව පිටකොටුව කොල්ලු පිටේ රට වටරවුම තුම්මුල්ල වටරවුම හතර වටින් වට කරලා වහනවා. වහලා රෑ එළි වෙනකම් මහා දවල් වගේ ලයිට් දාන. එතකොට අපිට කියනවා විදුලි බල ඇමතිනේ විදුලිය පරිස්සම් කරන්න. නේද? ඒ කාමරෙන් එනකොට ඒක නිමන්න. සාලෙට යනකොට ඒක නිමන්න. මිදුලට යනකොට ඒක නිමන්න. ඒ කියන විදිහට වොට් පහේ බල්බ් එක අපි නිමනිම ඉන්න ගෙදර වෙනම කොල්ලෙක් තියන්න ඕන. වොට් පහේ බල්බ් එක නිමනිම ඉන්න. හැබැයි මහින්ද මහත්තයාගේ දරුවෝ කොළඹ නගරේ රෑ හතට වහලා එළි වෙනකම් මහා දවල් වගේ ලයිට් දාලා නයිට් රේස් පදිනු. අපි අහනවා තමුන්වාසලට. තමුන්වාසලගේ දරුවන්ගේ ප්‍රශ්නේ කොළඹ නගරේ නයිට් රේස් ඇතේකද? ඉගෙනගෙන ඉන්නව රස්සාවක් නැහැ. ගෑල් ළමයි කැලු වෙලා ඉන්නව අරන් දෙන්න දෙයක් නැහැ. කසාද බඳින්න හිතන් ඉන්නව ඉන්න තැනක් නැහැ. අපේ දරුවන්ගේ ප්‍රශ්නේ. හැබැයි රාජපක්ෂ මහත්තයාගේ දරුවෝ කොළඹ නගරේ රෑ හතට වහලා එළි වෙනකම් මහා දවල් වගේ ලයිට් දාලා රේස් පදිනු. කල්පනා කර බලන්න. මේ තරමට මහජනක දේපල නාස්ති කර පවුල ගිය අවුරුද්දේ මීට කලින් අවුරුද්දේ කොළඹ නගරේ වට කරලා රේස් එක පදින්න වැලිකොට්ට ලක්ෂ 1000ක් ගැහුවා. එක වැලිකොට්ටකට ගියා රුපියල් 465. නාමල් රාජපක්ෂ රේස් පදින කොළඹ නගරේ වැලිකොට්ට විතරක් ගැව රුපියල් ලක්ෂ 715ක. වැලිකොට්ට විතරක් ගැව ලක්ෂ 715. පාරවල් කාපට් කරා රේස් පදින්න. මොකද මේ වෙලා තියෙන්නේ? අර පොළොන්නරුවේ අනුරාධපුරයේ ගොවිජනය තමන්ගේ බෞභෝගය ආරක්ෂා කරගන්න විදියක් නැහැ. අලිපැනලා පාගනවා. ගොවිජනය අලි පාගලා මැරෙනවා. මිනිහා පාරට ගෙනලා කෑ ගහලා කියනවා අලි වැටක් දීපල්ලා කියලා. ඒතර කියනවා අලි වැටවල් දෙන්න සල්ලි නැහැ කියලා. හැබැයි අලි වැටවල් දෙන්න සල්ලි නැහැ කියන ආණ්ඩුව කොළඹ නගරේ තමන්ගේ දරුවන්ට රේස් පදින්න වැලි වැටවල් ගහනවා. මොකද්ද මේ රට? තමුන්වාසල කල්පනා කරලා